ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැතක තැත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම ශශිකලා කඳුබඩ ආරච්චි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සරස්තල රටට සෙත්පතා හිරු සත්පත්තිනි සෙත් ශාන්තියට පෙරගමන් ඇරඹෙයි සහල් පූජා කිරීමට ඉහළ ජනතා උනන්දුවක් දන්කොටුවෙන් ස්වාගත් පොල්තෙල් බවුසර්වල මුද්‍රා රේග්වේ නොවේයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කියයි ශ්‍රී ලාංකික බෝට්ටුවකින් ඉන්දියාවට කුඩු යැවූ ජාවාරම්කරුවන් පාස්කු ප්‍රහාරකීන්ට අරමුදල් සපයා ඇති බවටත් හෙළිවෙයි බන්දුලගේ සහනමල්ල හෙට සිට සතුසෙන් අඩුමිලට සහල් දීමත් හෙට සිට ගල්කිස්ස පොලිසියේ නිලධාරින් කළ පහර දීමකින් සැමියාමිය ගිය බවට කාන්තාවකගෙන් චෝදනා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කවදත් නවුම් අධ්‍යක්ෂීම් ප්‍රේක්ෂකයන්ට තිළින කරන හිරු ටීවී මෙවරත් නැවුම් සංකල්පයක් සමග සූරි සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුද්ද සමරන සූදානම්. ඒ රටට ලෝකයේ සෙත්පතා සිදු කරන සත්පත්තිනි සෙත් ශාන්ති කර්මයක් සමගින්. ශාන්ති කර්මයේ අවසානයේ දෙවි දේවතාවුන් උදෙසා පූජා කරන දේවදානිය වෙනුවෙන් මුළු රටෙන්ම අලුත් සහල් සම්මාදම් කරගැනීමේ වැඩසටහන සහ කප් සිටුවීම අද ආරම්භ වුණා. सूर्य सिंघले सत्पत्तिनी सिद्ध शांतिया ගෝලීය වෛරස් වසංගතයක් මැද්දේ මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට සූදානම් වෙසින්න මෙරට ජනතාවට දේව ආශිර්වාදය ලබා දීමටත් සතක් ශාන්තියක් ප්‍රාර්ථනා කිරීමටත් හිරු ටීවී සහ හිරු FM එක්ව සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හලේ අවුරුද්දේ සත්පත්තිනි සත් ශාන්ති කර්මය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා හිරු මාධ්‍යාලයේ සභාපති රේනු සිල්වා මහතාගේ සංකල්පයක් මත අප්‍රේල් 14 වනදා නව වසර උදා වීමට පෙර මධ්‍යම රාත්‍රියේ සත්පත්තිනි සත් ශාන්තිය ආරම්භ කිරීමට නියමිතයි. එෙහිදී පත්තිනි මෑණියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන් උදෙසා දේව දානීය පූජා කිරීමද සිදු කරන අතර එම වැඩ කටයුතු අද පෙරවරුවේ සුබ මොහොතින් ආරම්භ කෙරුණා. දේව දානීය සකස් කිරීමට අවැසි අලුත් සහල් මුළු රටෙන්ම සම්මාදම් කිරීම දිවින පුරා විහිදී යන මාර්ග තුනක් ඔස්සේ දින 10කදී සිදු කරන අතර ඉන් පළමු මාර්ගයේ සම්මාදම් කටයුතු අනුරාධපුර රුවන්වැලි මහා සෑයසලින් ආරම්භ කෙරුණේ මහා සංගරුවනේ ආශිර්වාදයේ මැදේයි මේ නැලියට බහලන ආකාරය තමයි ඔබට දැක් ගන්නට හැකියාවක් ලැබෙන්නේ අතිවිශාල බැතිමනු තුන් පිරිසක් රුවන්වැලි මහා සෑ රදුන් අභියස පනවා තිබෙන සුවිශේෂ රථයට මේ ආකාරයෙන් සහල් මිටකින් සම්මාදම් වෙනවා මේ කොරෝනා වසංගතයේ ආදී මේ වසංගතයන් රටෙන් ලෝකෙන් තුරන් වෙලා දුර වෙලා මේ සත්පත්තිනි සෙත් ශාන්තියෙන් ආනුභාවයෙන් ලංකා ලෝකවාසී හැම දිනාටම සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් තමයි මේ සුවිශේෂී කාර්ය හිරු ටීවී ආයතනය සිදු කරන්නේ එම මාර්ගයේ සම්මාදම් කටයුතු අප්‍රේල් 9 වනදා දක්වා කරුලගස්වැව අනමඩුව තලාව දඹුල්ල කුරුණෑගල ගිරිඋල්ල දිවුලපිටියහරහා ගම්පහතෙක් සිදු කරනු ඇති දෙවෙනි මාර්ගයේ අලුත් සාල් සම්මාදම් කටයුතු ආරම්භ වුණේ මහියංගන රජමහා විහාරය අසලින් ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සිට මේ කටයුත්තේ සමාරම්භයේ සනිටුවන් වී තිබෙනවා මාධ්‍යාලයේ ගරු සභාපති නේනෝ සිල්වා මෙතුමාට අපි ස්තුති කරන්නට ඕන ප්‍රශංසා කරන්නට ඕන එතුමාගේ සංකල්පයකට අනුව මේ උතුම් කටයුතු සිද්ධ වෙන්නේ විශේෂයෙන් ලංකා වාසී ජනතාවට ආශිර්වාදයේ පිණිස මුළු මහත් රටට ජාතියටත් සාන්තිය පිණිස පවතිනවායි කියන වග සිහිපත් කරන්නට ඕනේ ඉම්පත්තිනි මෑණියෝ වෙනුවෙන් අපිට මේ රෝග පීඩාවල් දුරු කරන්නත් එක්කම මේ කරපු සත්කාරයට හිරු ආයතනයේ සභාපතිතුමා ඇතුළුව කාර්ය මණ්ඩලයට මේ ස්තුතිවන්ත වෙනවා අස්සනු නෙලාගෙන ලබාගත් මේ මුලින්ම අපි දෙවියන් දෙකිලා මේවා අපි අයින් කරනවා ඒ දෙවියන් ද අයින් කරපු අලුත් සහල් ටික අපි ඇත්තම භක්තිය තාමත් ආසාවෙන් අද මේ ඇවිල්ලා ඉන්නේ මේකට දෙන්න ඒ වගේම අපි හිරු මාධ්‍ය ආයතනයට එහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්න එක ගැන පොළොන්නරුව ගිරිතලේ මාතලේ ගම්පොළ හංවැල්ල යක්කල හෝමාගම හරහා පැමිණ මහ ඉංග්‍රියෙන් මෙම මාර්ගයේ සම්මාදම් කටයුතු අවසන් කිරීමට නියමිතයි
තෙවෙනි මාර්ගයේ අලුත් සාල් සම්මාදම් කිරීම සුබ මොහොතින් ආරම්භ කෙරුණේ කතරගම කිරි විහෙරසලින් බදුනට පළමු සාල් කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ පෙරටු කරගත් සකස් කිරීමා විශේෂ සාල් බදුනට පළමු සාල් මෙතන කරමාත් දකින්නේ කිරි වික්ෂේත්‍රා හැම කෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් කරලා අපි විශේෂයෙන් මේක අපි අගය කරන්නට ඕනේ අපිට බොහොම සතුටුයි හිරු මාධ්‍ය ජාලයේ නිරන්තරයෙන්ම අපිත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන විශේෂයෙන්ම අපේ සභාපතිතුමා බොහොම ආගමට දහමට හිතතිව කටයුතු කරන සභාපතිවරයෙක්ට අපි නිරන්තරයෙන්ම සඳහන් කරන්නට ඕනේ ශාසනික වශයෙන් සමාජීය වශයෙන් ජාතික වශයෙන් මහා මෙහෙවරක් මේ මාධ්‍ය තුලින් ඉටු කරන හත්මාරණ කෙනෙකුට අගය කරන්නට ඕනේ අපේ ගමේ අය ලබාගත් අලුත් සහල් පූජා नियमित මේ අතර සූර්යසිංහලේ හිරුත්තෙක්ක තුන්හලේ අවුරුද්දට සමගාමීව පැවැත්වෙන සත්පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් කප්සිට වීම අද පෙරවරු 10:36ට දිනු සුබ මොහොතින් බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේදී සිදු කෙරුණා ඒ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් आरंभ कराने पत्नी देयन वेनुएन अभी मैं ऐपका पे वेला नवा उर्दू उदावा समग्र अतरम सात पत्नी पूजा वा देखबलागन नौके न खलातों ने सिद्धन दिया मैं हिरु नालिका मगे एक अटूट देखबलागन न सिरु कटे सुधा कल दिए पुरवनवली महासैय කතරගම කිරිවෙහෙර සහ මහියංගන රජමහා විහාරස්ථානයේදී සහල් සම්මාදන් කිරීම අවසන් වීමෙන් පසුව ශාන්තියේ යාත්‍රා ගමන් කළේ බුත්තල යුදගනාව රජමහා විහාරයේ නොචියාගම බෞද්ධ මධ්‍යස්ථානය සහ ග්‍රාන්දුරු කෝට්ටේ ශ්‍රී ධර්මෝදය මහපිරිවෙන වෙතයි නව වසරක් ලබන මේ මොහොතේදී අද දවසේ මේ පුණ්‍යවන්ත භූමියට පැමිණලා මේ ජනතාවගේ අලුත් සහල් ඇරගෙන මේ වටිනා උදාාරතර පූජා සත්කාරයේ සිදු කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම හිරු නාලිකාවට ප්‍රශංසාව පළ කරන කිසිදු මාධ්‍යයක් අත නොගසපු ඇස නොගසපු පැතකටයි ඔබ යොමු වෙලා තින්නේ කියලා සතුට ප්‍රකාශ කරන්න කැමති මේ කොරෝනා ව්‍යසනයට ලෝකයක් ගොදුරු වෙච්ච වෙලාවේ හිරු මාධ්‍ය ජාලය රේනෝද සිල්වා මෙතුමන් ප්‍රධාන ඔබ හැමදෙනාටම අපි රත්නත්‍රය ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ආදර්ශමත් උතුම් කටයුත්තක් සංවිධානය කිරීම පිළිබඳව අනතුරුව පස්වර 3 සිට 5 දක්වා බඩල් කුඹුර ශ්‍රී පෙරකුම්බාරාමයේ රාජාංගනීය යායනමේ ශ්‍රී බෝධිරාජයාරාමය සහ දෙහිඅත්ත කණ්ඩිය බෞද්ධ මධ්‍යස්ථානයේදී සහල් සම්මාදම් කිරීම සිදු කෙරුණා. ඒ අනුව හෙට පෙරවරු 8 සිට 11 දක්වා මොණරාගල රන්ගිරිපව්ව සීවලී දහම් නිකේතනය කලාඔය විජේ බෝධිරාජයාරාමය සහ දිමුලාගල සේනාසනයටත් දහවල් 12 සිට පස්වරු 2 දක්වා වැල්ලවාය නාගරික බෞද්ධ මන්දිරය කරුලගස්වැව විජේරාජ විහාරය සහ ශ්‍රී සද්ධාතිස්ස සේනාසනයටත් පස්වරු 3 සිට 5 දක්වා කනමල්විල මහා විහාරය පොළොන්නරුව ශ්‍රී විජයබා මහ පිරිවෙන සහ ආනමඩුව ශ්‍රී ආනන්දාරාමයටත් ශාන්තියේ යාත්‍රා පැමිණීමට නියමිතයි. ඔබේ ගමට නගරයට පැමිණෙන ශාන්තියේ යාත්‍රාවට සුපරිසිදුව සකස් කරගත් නොයිඳුල් සහල් මිටක් පූජා කර සත්පත්තිනි දේවමෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්නා ලෙස හිරු ටීවී සහ හිරු FM ඔබට බැතිබරව ඇරියුම් කරනවා. සූර්ය සිංහලේ සත්පත්තිනි සෙත් ශාන්තිය इंदी वेलारक्षक बलकाय विसिन पासुगे दासी भारत गात श्रीलांकिक धीवर यात्रा वतुलो तिबे हेरोइन किलोग्राम तुंसियाग गिनी अपि सहा पातुरम तोग्याक स्वागत बाव इंदी मद्रव्य पालन कारांश तहवुरु करणवा इंदी माध्य वार्ता करांडे पाकिस्तान केंद्र करगने मिन क्रियात्मक मद्रव्य जालयाग मेम जावारम पासुपास सिटी नबवाई
අදාළ මද්‍රව්‍ය ජාලය හරහා සැපයන මුදල් 2019 වසරේදී එළ වූ පාස්කු ප්‍රහාරය සඳහාද යොදවා ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි ඉන්දියා නිවුස් 8 වෙබ් අඩවිය වාර්තා කළා. දවසේ පුවත केरले विसिंज मुहूदेदी पसुगे विसीपस इंदिया विरलारक्षक बलकाय विसीन श्रीलांकिक दीवर यात्रा तुनाक सीबार एटकत्ता इंदिया मा दिवार्ता कले एम यात्रा तुने श्रीलांकिक दीवरी दहनबदने कुसिट अधिपवाई एदी रविहांसी नाम दीवर यात्रा स्वदेशी किरीमेदी मद्रव्य हमू अत्र ए वेडदुर परीक्षा किरीम सदहा केरले विसिंज वराड रगने लबुआ अदाल दीवर यात्रा वेसिटे श्रीलांकिक हायदेकु इंदिया विरलारक्षक बलकाय विसीन अतरगुड़कत्र सेसु यात्रा सह एवाय सिटी दीवरेन पसु मुदाहरिया विसिंज वरायट रगन आ मेरट दीवर यात्रा वेडदुर परीक्षण सदा इंदिया मद्रव्य पालन कार्यांशेट भारत तिबुना निवेदन निकुत्क्रमीन एम कार्यांशे सदहान कले अदाल यात्रा वे जल टंकी तुल सगवाति बी हेरोइन मद्रव्य अडंकु पैकेट तुंसी एका खामू बवाई एम हेरोइन पैकेट असरु मत पियाबन अश्वेकुगे सलकुन तबा अतिपवद इंदिया माध्य वार्ता करनवा इंदिया मद्रव्य पालन कार्यांशे वेडदुरटत निवेदने कले हेरोइन फ्लट अमतरव रविहांसी नाम दीवर यात्रा वे तिबी एके 47 वर्गी राइफल पहक सह मिलीमीटर नवे पतरम दहसाक स्वागत बबाई ए अनुभ रविहांसी दीवर यात्रा वे सिटी मेरट पुत्तिलिन हायदना अधिकरण इदिरिपत् किरीमेन पसु रक्षित वंदनाकर गत कर तिबेनवा इंदिया माध्य वार्ता कर अति एम सककरवंगे नम वन्ने एल वाई नंदन एच के जी बी दासप्रिय ए एच एस गुणशेखर एस ए सरत टी रणसिंह सह डी नालकाय मेवन विट सिदुकर अति परीक्षण बल हिड़विय इरान यात्रावकिन मेम मद्रव्य तोगे सह गिनी अवि श्रीलांक सिटी दीवर यात्रावट लबादीयति बबाय अनन्नतावे तहरुवीन मेति अदाल इरान यात्राव इराने चबाहार वरायन पिटत्ति इंदियावे लक्षद्वीप प्रदेशट आसन्न मुहुदेदी मेम होमारुव सिदुकर अति बव मेवन विट सिदुकर अति परीक्षण बल हिड़विय तिबेनवा पाकिस्तान केंद्र करगनमिन क्रियात्मक मद्रव्य जालयाक मेम जावार में पसुपस सिटन बवत एतुलिन स्वागन्ना मुदल विविध अंतवादी क्रियाकारकम सदा यदागन अति बवत इंदिया आरक्षक अंश मेवन विट हेलिकरगन तिबेनवा चीन राज्य परित्याग कल सिनोफार्म कोविड मर्दन एन्नत मात्रा लक्ष हयाक जनाधिपति गोटाबे राजपक्ष महता नील वशेन बारगनु लबुआ ए अद पेरवरुवे कटुनायक बंडारनायक जात्यांतर गुवन तुटुपल परिश्रयेदी चीनी बीच नगनूर जाति बयोटिक औषध समागम विसी निष्पादित सिनोफार्म रगत यूएल अटस्य हेटनवे धरण गुआन अद पेरवर एकुलाहाय बिसी अटट पमन कटुनायक जातंत्र गुआन तुटुपलट लंगावना मिमे इन तुगे श्रीलंकावट परत्याग किरणे जनाधिपति गोटाबे राजपक्ष महता चीन जनपति शी जिनपिंग महता गेनकल इल्लीम कटानुवाई इन तुगे चीन तानापति ची जेनहोन महता विसिन गुआंतुटुपल परश्रेदी जनाधिपति गोटाबे राजपक्ष महताट निलवशेन भारते निलबुआ रिपब्लिक ऑफ चाइना टू एक्सेप्ट ऑन बिहाफ ऑफ द पीपल्स ऑफ तिबत आई एम मार्किंग दिस वेरी स्पेशल The event taken place today will be a very important milestone of our friendship. China stood with Sri Lanka even in very difficult times and events. People of Sri Lanka will never forget it. On behalf of the His Excellency the President Gotabaya Rajapaksha, Government of Sri Lanka and people of Sri Lanka, I would like to express our gratitude towards the His Excellency the Chinese President Xi Jinping, Chinese government and people of China for this donation. ගුවන්යානයේ විශේෂ ශීතාකාරයක් තුල ගබඩාකර රැගෙන එන්නත් ඔගේ ගුවන් තුරුපල ගුවන්කල් ගම්මානයේ ශීතාකාරවල ගබඩාකර අනතුරුව සෞඛ්‍ය මාතෙන්ෂේ එන්නත් ගබඩා සංකීර්ණයේ වෙත රැගෙනු ලැබුවා එළඹෙන සඳුදා සිට මෙරට සිටින චීන ජාතිකයන්ට මේ එන්නත් ලබා දීමට නියමිතයි. ඒ අනුව අපි කොළඹ ගරේ හනුවරදී පුත්තලමේදී හම්බන්තොටදී යන ස්ථාන හතරේදී මේ චීන ජාතිකයන්ට සේවය සඳහා රටට පැමිණලා ඉන්න එන්නත් ලබා දීමට කටයුතු කරනවා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන බොහෝ දුරට සාර්ථක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. 93% කට විතර තා හොඳින් එක මාත්‍රාවකින් පවා ප්‍රතිදේහ මට්ටමක්
හැදුනා. හැබැයි එකකින් අදහස් වෙන්නේ නෑ එකකින් ආරක්ෂා ලැබෙනවා කියලා. ප්‍රතිදේ හැදීමයි රෝගයෙන් ආරක්ෂා වීම කියන්නේ කාරණා දෙකක්. දෙවෙනි මාත්‍රාවක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. දෙවෙනි මාත්‍රාව වෙන වර්ගයකින් ගත්තොත් ගැටලුවක් ඇති වෙනවා. දැනට තියෙන නිර්දේශය තමයි කිසිම වැක්සින් එකක් mix and match කරන්න බෑ. එක මාත්‍රාවක් ගත්තොත් එක කම්පැනි එකකින් ඒ අදාළ නිෂ්පාදකයාගේම තමයි දෙවෙනි මාත්‍රාවත් ලබා ගන්න ඕනේ. දංකොටුව නගරයට ආසන්න පොල්තෙල් මෝලක තිබී පොලිසිය සොයාගත් පිළිකාකාරකයේ ඇති බවට සැකකරන පොල්තෙල් බවුස දෙක රේගුවේ නිවාරණ අංශ වෙත අද බහර දුන්නා. කෙසේ වෙතත් අධිකරණ නියෝග නොතකමින් අදාළ පොල්තෙල් බවුස දෙක දංකොටුව පොලිසිය විසින් ශ්‍රී ලංකා රේගුවට බහර දීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. මේ අතර ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරක අඩංගු බවට තහවුරු වූ වියලි මිරිස් කිලෝග්‍රෑම් 20000ක්ද ප්‍රති අපනයන කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය නියෝග කර තිබෙනවා. ඇෆ්ලොටොක්සින් පිළිකාකාරක ඇති බවට සැකකරන පොල්තෙල් ලීටර 27500ක් බැගින් අඩංගු බවුස දෙකක් ඊයේ දංකොටුව පොලිසිය නිලධාරීන් විසින් සිය බහරයට ගත්තා. දංකොටුව පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගියදා පිළිකාකාරක අඩංගු පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනෙන් එක් සමාගමක් විසින් මලයාසියාවේ සිට මෙරටට මෙම පොල්තෙල් තොගය ගෙන්වා ඇති බවයි. අදාළ බවුස දෙකෙහි ආනයිනික පිරිපහදු නොකළ පොල්තෙල් පවතින බවටද හෙළිවුණා. ඒ අනුව අදාළ පොල්තෙල් බවුස දෙක රේගු දෙපාර්තමේන්තුවේ නිවාරණ අංශය වෙත බහර දීම සඳහා අද පෙරවරුවේ දංකොටුව පොලිසියේ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් මත රැගෙන ආවේ මෙලෙසින්. ඉන් අනතුරුව අද පෙරවරු 11:30ට පමණ ප්‍රශ්නගත තෙල් බවුස දෙක ඉදිරි විමර්ශන සඳහා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිවාරණ නිලධාරියා වෙත බහර දුන්නා. මෙහිදී පොල්තෙල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වෙතද බහර දීමට නියමිතයි. පසුගියදා පිළිකාකාරක අඩංගු බවට හෙළිගු බවුස 13න් බහුතරයක්ද මෙම පොල්තෙල් ගෙන්වූ සමාගමට අයත් බවට හෙළිවුණා. අදාළ බවුස දංකොටුවට ගෙනවිත් ඇත්තේ සැඟවීමට ද යන පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් අධිකරණ නියෝග නොතකමින් පිළිකාකාරක අඩංගු බවට සැකකරන පොල්තෙල් බවුස දෙකක් දංකොටුව පොලිසිය විසින් ශ්‍රී ලංකා රේගුවට බහර දීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් රකිත් අබේසිංහ මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අද මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දංකොටුව පොලිසියට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කළ බවයි. පසුගියදා දංකොටුව පොලිසිය විසින් අත්අඩංගුවටගත් මෙම බවුස දෙක සම්බන්ධයෙන් ඊයේ පසරුවේ දංකොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරත්තේ මෙම සැක සහිත පොල්තෙල් බවුස අධිකරණයේ බහරේ තබාගෙන රස පරීක්ෂක වාර්තාව කැඳවන ලෙසයි. එහෙත් පොලිසිය අද පෙරවරුවේ පොලිස් ආරක්ෂාව සහිතව මෙම බවුස දෙක රේගුවට බහර දීමෙන් පසු අද පසරුවේ නඩුව යලිකඳවමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ඔබට දැන් සැකයක් නැද්ද මේ පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොළට ගියා කියලා? ලංකාවේ ආනයනය සිදුවන විදිහයි, ඒ ආනයන කරුවන් හැසිරෙන විදිහයි, රේගුව තුලින් නිෂ්කාශනය කරන ක්‍රියාවලිය සම්බන්ධව බැලුවහම යෑමට ඉඩකඩ තියෙන. මේ වෙනතෙක් අපිට තහවුරු වෙලා නැති එක විතරයි තියෙන්නේ. දැන් ඔබ කිව්වා මේවා යන්න විදිහක් නැහැ, මේවා අපේ ආරක්ෂිත විදිහට තියෙනවා, අරකය මේකයි කියලා කිව්වා. දැන් බවුසර දෙකක් හම්බෙලා තියෙනවා. ආනයන කරාට පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි ඖෂධ සහ ආහාර නියාමක පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණ යටත්ව අපි ඔවුන්ගේ බහලු මධ්‍යස්ථාන වලට තමයි යවන්නේ. හැබැයි යවන්නේ බැඳුම් කරයක් මත. ඒ බැඳුම් කරේ කැඩුවොත් ඔවුන්ට විරුද්ධව නීති අනුකූලව කටයුතු කරන්න පුළුවන්. මීට අවුරුදු 10ක් 15ක් 20ක් විතර මේ ආනයන කරුවන් මේ ආනයනය කරලා තියෙනවා. මේ ආනයනය කිරීමේදී මෙවැනි දෙයක් අපට රපෝර්තු වෙලා නැහැ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඉදිරියේදී ඔවුන් කරන දේවල් වල ප්‍රශ්නයක් තියෙද කියන එක. එතෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේකත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ පොල්තෙල් බවුසර දෙකක් මේ හංගලා තියෙද්දි හම්බුනාම තවදුරටත් විශ්වාස කරන්න පුළුවන් දෝ උන්ගෙන. අද මාධ්‍යවලත් ඒක ගිහින් තිබුණේ රේගුවේ මුද්‍රා සහිතව ගිහින් තිනවා කියලා. නමුත් අපි මේ බවුසර් දෙක අද කොළඹට ගෙන්න ගත්තා. අපි පරීක්ෂා කරලා බැලුවාම ශ්‍රී ලංකා රේගුවේ මුද්‍රාව නෙමෙයි ඒකට තියෙන්නේ, අදාළ සමාගමෙන් යොදන ලද මුද්‍රා තමයි තියෙන්නේ. මොකටද ප්‍රශ්නයක් නැත්තම් හංගන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ අයගේ පුද්ගලික බහලු මධ්‍යස්ථානවල මේ වෙනකොට අපේ අය ඒ තොග පිළිබඳව විමර්ශනය කරමින් සිටිනවා. මේ වෙනකොට සමහර ස්ථාන මුද්‍රා කරලා තියෙනවා, සමහර දේවල් තවමත් ගණන් බලාගෙන යනවා. දැන්වත් තීරණයක් ගත්තේ නැද්ද මේ විදිහට මේ පොල්තෙල් එළියට යන එක නවත්තන්න? දැනටමත් මම පොල්තෙල් මිරිස් වෙන දේවල් පුද්ගලික ගුදම් වලට යන එක අවකාලිකව අත්හිටවලා තියෙනවා. දැන් මේකේ තියෙන්නේ පිළිකාකාරක නම් රේගුවට වගකීම් බාර ගන්න වෙනවා. වගකීමක් බාර ගන්න වුණොත් මම වගකීම බාර නොගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ අතර
පෙරට බහණ්ඩවල ප්‍රමිතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරිය මෙලෙස අදහස් පළ කළා. ප්‍රමිති ආයතනයෙන් ආහාර ද්‍රව්‍ය 48ක් විතර නියාමනය වෙනවා. පොල් තෙල් එකත් ඒ 47ට අයිති වෙනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තොත් ඒක රෑන්ඩම්ලි හැම ෆුඩ් එකක්ම බලන්න ඒගොල්ලන්ට අයිතිය තියෙනවා. එතකොට ප්‍රමිති ආයතනයෙන් අවසර දුන්නොත් පමණද රේගුවෙන් නිදහස් කරන්න පුළුවන්. දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක් හරි කිව්වොත් ප්‍රතිඅපනයනය කරන්න කියලා ඒගොල්ලෝ ඒකයි පිළිගන්නේ. ඒක පාරිභෝගිකයට යවන්න නම් අපි දෙගොල්ලොම නිදර්ශය දෙන්න ඕනේ. ඇයි මේක දේශීය විනාශ ඇෆ්ලොටොක්සින් කියන එක 300ට රත් කරත් ඒක විනාශ වෙන්නේ නැහැ. ඔක පුච්චන්න නෙවෙන්නේ පුච්චුවොත් එකක් අර විෂ ඔක්කොම වායුවටත් යනවා අනික තමයි ඔය ඇෆ්ලොටොක්සින් කියන එක අපේ පස්සලට යනවා. එහෙනම් මේක නම් මම නිර්දේශ කරන්නේ නැහැ මෙහෙ විනාශ කරන්න. මේ අතර ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරක අඩංගු වියලි මිරිස් කිලෝග්‍රෑම් 20000ක් පමණ ප්‍රතිඅපනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝග කර තිබෙනවා. මේට මසකට පමණ පෙර මෙරටට ගෙන්වා ඇති මෙම මිරිස් තොගය අඩංගු බහලු සම්බන්ධයෙන් සිදු කළ පළමු පරීක්ෂාවේදී නියමිත ප්‍රමාණය ඉක්මවා ඒ වාගේ ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකයේ අඩංගු වී ඇති බව තහවුරු වුණා. එම වියලි මිරිස් තොගය ප්‍රතිඅපනයනය කිරීමට නියෝග කෙරුණේ ඊයේ සිදු කළ දෙවන පරීක්ෂාවේදීද ඒ බව තහවුරු වීමෙන් පසුයි. එම වියලි මිරිස් ඉන්දියාවේ සිට මෙරට ව්‍යාපාරිකයෙකු විසින් දිවයිනට ආනයනය කර තිබෙනවා. මේ අතර මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ක්‍රියාකාරකයන් පිරිසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටට පැමිණියේ පවතින ආහාර පනතට විරෝධය පළ කරමින්. මේ ආහාර පනත අනුව බලධාරියා ඉන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒ තමයි සෞඛ්‍ය සේවත්ත ජනරාල්වරයා. මේක නනපනා චාවත්කාල කරන්න ඕන සිවිල් නීති එකතු කරන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශයේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති ඇමතිවරු හතරක් ඉන්නවා මේ සෞඛ්‍ය සේවත්ත ජනරාල්වරයෙක් ඉන්නවා. මහජන මුදලින් මේගොල්ලෝ පඩිගන්න. මේක දැන් වැඩක් නැහැ. මේ වෙනුවෙන් සමාජ මතවාදයක් ගොඩ නැගුවා. මේ රටේ ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඕනේ කියලා. 1987 දුපු ආහාර පනතයි මේ තව අලුවෙන් නවීන ඇත්තේ රොබිනාකාරයෙන් හතපියව කියන එක තමයි අපි මෙතනින් ඉල්ලා සිටින්නේ. අවුරුදු දීමනාවක් ලෙස සතුස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 12කින් සමන්විත භාණ්ඩ මල්ලක් හෙට සිට ජනතාවට ලබා දෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ එම භාණ්ඩ මල්ල රුපියල් 1000කට ලබා ගත හැකි බවයි. සාන මල්ල තුල තියෙන භාණ්ඩ උන නන්තික කියන්නේ කියනවා. රතු කැකුළු කිලෝ, සුදු කැකුළු කිලෝ එක, නාඩු කිලෝ එක, සුදු සීනි කිලෝ එක, රතු පරිප්පු කිලෝ එක, පාන් පිටි කිලෝ එක, ලුණු කැට පැකට්ටුව, හල්මස්සන් 250, කෑලි මිරිස් පැකට් එක, සෝයා මීට් පැකට්ටුව, තේ කොළ පැකට්ටුව, මූණු ආවරණය. අයි අනිවාර්ය කරලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක ඉතර. පුතුමාන ඔය මල්ලට ඔබ තෙල් එක දැම්මනා. මිනිස්සු බය නැතුව මේක හොඳ කියලා වෙන්නේ නැති අමිතුම අපිට දුන්නේ කියලා වාර්තා කරන්න පුළුවන්. එහෙනම් අපි තෙල් එක උදාර දෙමු මේකට 310ක් එකතු කරමු. එතකොට සානමල්ලේ කොන්දේසි කියනවා කියලා කොන්දේසි සහිතයි. එක්ක නෑ එකයි දෙන්න. පාකය දුන්නොත් දෙන්න බෑ. සල් බඩු දෙකට සතුදේ ඇත්ත මිල කිලෝ එකට බිල් කරා. 1040. නෑ නෑ. ඔතක් දැක්කසු. නෑ නෑ ඒක කියන්න ඕනේ නෑ. ඒක අපේ සතුසේ. අපි පොරොන්දුනා අඩු මිලට හාල් ටික දෙනවයි කියලා. පළවෙනි දා ඉඳලා සම්පකාර ප්‍රාදේශීය 2500 කිනුත් සතොස 454 කොත් සියලුම සුපර් මාක්ස් වලිනුත් අපි රුපියල් 94 නාඩු රුපියල් 93 සුදුසහ රතු කැකුළු ලබා දෙන්න සියලු තොග යවලා ඉවරයි. ඉදිරි මාස 3 අපි ජනතාවට දුන්න ගානට අපි හාල් ටික දෙනවා. අපි හාල් මාෆියාව කැඩුවා. මෝල් හිමියෝ මිල තීරණය කරන එක වෙනස් කර අප්‍රේල් පළවෙනි දා ඉඳලා. දැනට වෙළඳ සැල් 4000කින් මේ හාල් අඩු මිලට දෙනවා. ඉදිරියේ ප්‍රාදේශීය මට්ටමින් ගිහිල්ලා මේ කඩවල වලට මේ මිලටම හාල් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කිව්වට හාල් මාෆියාව කැඩුවා කියලා මේ මේකේ ඉන්නේ ආණ්ඩුවේ ඇමතිවරු 3 දෙනෙක් යටතේ තියෙන. මේ පහුගිය ආණ්ඩුවේ ඇමති නෙවෙයි නේද පහුගිය කාලේ ජනාධිපති හිටියනේ. එහෙමනම් ඉතින් මට ජනාධිපතිතුමා දුන්නේ මේ මාෆියාවට ගහන්න කියලා. මේ මාෆියාව කඩන්න කියලා. මම මේ මාෆියාව කැඩුවා. මම අද මේක කරේ නැත්නම් අලුත් අවුරුත් අවුරුද්දට ගන්න වෙන 115ට හාල්. මම 94ට දෙනවකෝ මම 94ට දුන්නා. 93ට දෙනවකෝ මම 93ට දුන්නා. මෙතර බහණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් සමග ජන බලවේගය මරදාන දුම්රිය පොළ ඉදිරිපිටදී අද විරෝධතාවක නරත වුණා. ඔකේ සාල් ගන්න සල්ලි නැහැ. හාල් රුපියල් 200යි කීනි 115යි 20යි මේ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකක්ම ඉහළ ගිහිලා තියෙනවා. රුපියල් 1000කට අරන් ගිහිලා රුපියල් 100කවත් අද බඩු ගන්න බැරි තත්යකට උදා වෙලා තිබෙනවා. අප්‍රේල් පළවෙනිදා කියන්නේ ටොම්පචයාගේ දින. වෙළඳ ඇමතිවරයා බොරු කියලා මහා ටොම්පචයා හැටියට දෙවෙනිදා ඉඳන් එතුමා ඉතිහාසයට යනවායි කියන එක හොඳට මතක තියාගන්න.